மந்தாரம் வழி பொதுவெட்டென்னே. අද දවස පුරාම වැහි බීරු. උදේ නම් හවස වෙනකම්ම එක දිගට වැස්සා. තාමත් වැහි අන්ධකාරය එහෙමමයි. ටිකෙන් ටික ටිකෙන් ටික හවස වෙනකොට ගොම්මන් අඳුරයි වැහි බීරුමයි දෙක එකතු වෙලා මහ මූසල පරිසරයක් නැගෙනවා. හැමදාමත් මෙතනින් ඉගිල්ලා යන ලිහිණිය දෙන්න අදත් තව ටිකකින් ඉගිල්ලයි. කිරලෙක් හැමදාමත් මෙතනින් කෑ ගහගෙන යන එක පුරුද්දක් වෙනවා. හැමදාමත් මගේ ඔළුවෙහිලින් මෙතනින් ඉගිල්ලෙන වවුලා මගේ මිතුරෙක් බවට පත් වෙනවා. බොහෝ නිෂ්කලංක හවස දවස්වලට මම මෙතෙන්ට එලා මේ පාළු පරිසරයේ විඳින එක සිරිතක් වෙනවා. දවසක් අවසානය කියන්නේ දවසේ සන්ධ්‍යාවට එළමෙනවා කියන එක. අපිත් දැන් ජීවිතයේ සන්ධ්‍යා භාගයට එළමිලා තියෙනවා. කොච්චර දේවල් වුණාද දවසේ ආපස්සට හැරිලා බලනා වගේම ජීවිතෙත් ආපස්සට හැරිලා බලනකොට හරි පුදුමයි. මගේ හිත ටිකින් ටික අතීතයට යනවා. 1970 ගණන් වල කුලියා සිටියේ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යෙක් ඉදිරි ඉගෙන ගන්න දවස්වල මගේ තුචි ලොකුම හේනේ චිත්‍ර ශිල්පියෙක් කලයි. මම පොඩි පොඩි චිත්‍ර කැලි ගොඩාක් ඇඳලා 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 ඒ දවස්වල තිබිච්ච අපේ එකම සම්පතේ මිහිර පත්‍රයට ඇරියා. කවදාවත් ඒව පළවුණේ නැහැ. චිත්‍ර ශිල්පියෙක් වෙන හේනේ මගේ හැමදාමත් ඒ විදිහටම තිබුණා. එහෙම ඉන්න දවසක ඉස්කෝලේල්ලා අපි පයින් නිවස් බලා යනකොට මගේ යාළුවෙක් කිව්වා, "අන්න මචං ඔබේ චිත්‍රයක් බලලා තියෙන මිහිර පත්‍රය කියලා." මට අද වගේ මතකයි. මං හිතන්නේ මගේ ජීවිතේ වැඩිම සන්තෝෂයේ දවසේ දා. මං එහෙම්ම ගෙදර ගිහින් අම්මගේ සතුටුසි පහක් ඉල්ලගෙන ආපහු නගරයට තින්නේ දිවි මිහිර පත්‍රයක් ගන්න. මං අතින් ඇන්ද නරියෙක්ගේ චිත්‍රයක් මිහිර පත්‍රයේ ළමා පිටියේ බලලා තියෙනවා මට මතකයි. ඒ එදා වින්ද සතුට මං අදත් සිතින් විඳිනවා. ඊට පහු දාම මං අම්මගේ සල්ලි ඉල්ලගෙන තවත් චිත්‍ර මිටියක් අරගෙන ලේක් හවුස් එකට ගියා. මට මතකයි මිහිර පත්‍රී ඉන්ද්‍රා කුමාරි මහත්මිය මාව චිත්‍ර ශිල්පියෙක් කරලා කොළඹට ගෙනලා පදිංචි කිරීමේ වෑයම බොහොම අගේ ත්‍රිෂ්ඨ සිද්ධ කරා. ඊට පස්සේ මම ආටිස්ට් කෙනෙක් වුණා, චිත්‍ර ශිල්පියෙක් වුණා. පත්‍ර කන්තුරු කීපයක රස්සාවට යන්න සිද්ධුණා. මගේ හීනේ මම සබෑ කරගත්තා. මගේ චිත්‍රකතා ලෝකයේ චිත්‍ර ශිල්පීන්ගේ ලෝකයේ වෙච්ච සරත්මතු ජනකරත්නායක අනුර විජේවර්ධන ඒ වගේ දැවැන්තයෝ මගේ හිත විතරම බවට පත් වුණා. ඒ කාලේ ජාතික වීරයෝ බවට පත් වෙලා හිටිය ඒගොල්ලොම අඳුරනවා කියන එකත් ඒ දවස්වල ලොකු අපංකමක්. එහෙම ඇරමිච්ච මගේ චිත්‍රකතා ලෝකයේ පත්‍රවල බොහොමයක් මම චිත්‍ර ශිල්පියෙක් ඉදිරි ලොකු ජනප්‍රියතාවයක් ගත්තා. මට මතකයි ඒ කාලේ පොඩි ළමයි අතරේ මාතීරය, ප්‍රේක්ෂක අතරේ මාතීරය, මල්ලව අල්ලි අසංකර ගත්ත ළමයෝ හිටියා පාර දිහා දිසි දැකලා. ඒවා ඒ කාලේ අය දන්නව අතිශෝක්තිය නෙවෙයි කියලා. අපිට ලොකු තැනක් තිබුණේ ඒ කාලේ. ඒ දවස්වල මම වැඩියෙන්ම හිටියේ බඩගින්නේ. දවසටම එක වේලයි කන්න සිද්ධ වුණේ. ඒ කුසගින්න නැති නිසා නෙවෙයි, කන්න සල්ලි නැති නිසා. මට මතක් වෙනවා මාත් එක්කම කන්න සල්ලි නැතුව බඩගින්නේ උණු නිමල් වීර කියන මගේ යාළුව වීර මාව දාලා ගියේ. එයා කොහේ ඉන්නවද, කොහේ උත්පත්ති ලැබුවද කියන්න මන් දන්නේ නැහැ. ඒත් නිමල් ඉන්න බව මට දැනෙනවා. ඒ ඉඳලා හිටලා මගේ වීඩියෝ එකට දාන කමෙන්ට් වලින් එහෙම එහෙම ටිකෙන් ටික කාලේ ගත වෙලා මම කතන්දර පොත් අඳින තත්ත්වයටත් පත් වුණා. ඒ චිත්‍ර ශිල්පියෙක් විදියටම අවසානයේ අපේ ඒ ජාතික වීරයෙක් එක්ක වෙටරන් ආටිස්ට් ෆවුන්ඩේෂන් වෘත්තීය සැබෑ චිත්‍ර ශිල්පීන්ගේ සංවිධානය මට ලොකු තනතුරකුත් හම්බුණා.
භාණ්ඩාගාරික අවුරුදු 6ක්. මේ පත්‍ර ලෝකේ ඉන්නේ නැද්ද? මගේ විස්තර කියන තුමුණ පත්‍රයේද කියනවත් මම දන්නේ නැහැ. හැම පත්‍රයකම මගේ ලස්සන ජීවිත කතාව, මම ධෛර්යයෙන් ජීවිතය දින අපේටි කියන වීඩියෝ පට ඔය රූපాయని ආත්මනේ ගොඩට ප්‍රකාශ කරනවා. ඒ දවස්වල මම ලොකු වීරයෙක්. ළමයින්ගේ චිත්‍රයක්. චිත්‍රකතා ලෝකේ ලොකු නමක් වෙච්චා. හැමෝම බොහොම ආදරෙන් වැළඳගත්තා. බොහොම අහිංසක චිත්‍ර ශිල්පියෙක් විදිහට. ඒ අතරේ මම තවත් නොඑක් ශිල්පවල හැදෑරුවා. කාලේ වම ගෙවෙන අතරේ තමයි මට දෙවියන්ගේ කැඳවීම ලැබුණේ. ඒ වෙනකොට මම මගේ ජයග්‍රහණ ගොඩක් මෙලාගෙන ඉවරයි. අවසානයේ මම දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. මට මතකයි මට කම්පැනි පහක් නඩත්තු කරන තත්ත්වයට පාවා මං ආවා. අති දැවැන්ත ව්‍යාපාර නොවේ. ඒත් සෑහෙන ව්‍යාපාර ටිකක් මං හැදුව කරා. හැම ජාතියක වගේ වාහන මට තිබුණා. බස් රථ 3-4, ලොරි ගණනාවක් එක්ක වාහන 19ක් මට තිබුණා මට මතකයි. හොඳින් සියලු කටයුතු සිද්ධ වුණා. ඊට පස්සේ දෙවියන්ගේ කැඳවීමෙන් මට මං කවුද කියලා දැනුවත් වෙන්න සිද්ධ වුණා. මා ළඟ තියෙන බලශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය මොනවද කියන එක පවා මට දැනුවත් වෙන්න කරුණු කාරණා ලැබුණා. ඊට පස්සේ මං ඒ ව්‍යාපාරික ලෝකේ සල්ලි මත විතරක් ගත වෙච්ච ජීවිතේ. හැබැයි මගේ යහපත් ගුණ කරපු ජීවිතයක් මම පොඩි කාලේ ඉඳලා ගෙනාව අපේ දෙමාපියන් දෙපිට සිද්ධ වෙනවා. මේ ජීවිතේ තනි කරම වෙනත් අය වෙනුවෙන් කැප කරන්නට සිදු වුණා, සිදු කළා. ඊට පස්සේ බොහෝ දෙනාට මා ප්‍රසිද්ධ වුණේ ආධ්‍යාත්මික ශක්තියෙන් රෝග සුව කරන දීගොඩ කුමාර කියන නම. පොඩි ළමින්ට චිත්‍ර අඳින ඈත අතීත ජනප්‍රිය චිත්‍ර කතාවෙන් දීගොඩ කුමාර කියලා නෙවෙයි. ඊට පස්සේ මගේ කාර්යය ඔබ දන්නවා. මං ඉතාම සාර්ථක අවුරුදු 10ක් ආපස්සට කියලා බැලුවාම ලක්ෂ ගාන මගේ අතින් සනීපලා තියෙනවා. පොඩි දරුවන්ට මං ගොඩක් ආදරේ. පොඩි ළමයින්ට මං චිත්‍ර ඇඳලා දුන්නා, පොත් ඇඳලා දුන්නා, සිත සතුටු කරා. ඊට පස්සේ මට මේ ආශිර්වාදය ලැබුණෙන් පස්සේ පොඩි දරුවෝ දස දහස් ගාණක් මගේ අතින් ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති කුඩා දරුවෝ දහස් ගාණක් කන් ඇහෙන්නේ නැති. මට මතකයි නැගිටින්න ඇවිදින්න දරුවෝ හිටපු පුංචි දරුවෝ ගොඩක් මං නැගිට්ටේවා. මට මතකයි මානෙල්ලත් විහාරයේ චෛත්‍ය ගාව පිටිපස්සෙන් තල්ලු වෙවි බඩගක පිටිපස්සෙන් තල්ලු වෙන චූටි දරුවෝ මෙහෙම කර කර යන ඒ දරුවෙක්ව මං අත තියලා නැගිට්ටුවා. මේ පොඩි දරුවා ජීවිතේ පළවෙනි වතාවේ දා නැගිට්ටේ. නැගිටලා චෛත්‍ය වටේ රවුම් කීපයක් දිව්වේ බෝලේ ගෙන්න මට බෝල ගන්න බෝලේ ගෙන්න කියලා. ඔහුගේ සිතේ කැකැරි චාසාව එලිටෙනවා මං දැක්කා. පොඩි දරුවෝ ගහ ලොකු සීන තියෙනවා. ඒව හෙලි කරන්න මට චුට්ටක් හරි මහන්සි වෙන්න උදව් වෙන්න පුළුවන් ඉතින් ගැන මම අනිවාර්යයෙන්ම සතුට වෙනවා. එදා ඉඳන්මත් මම පොඩි දරුවන්ට ආදරෙයි. පුංචි දරුවෙක් මගේ කතන්දර පොතක් මිලදී ගත්තොත් තමයි අපේ කුසගින්දර නිවෙන්නේ. හැබැයි සියලුම දෙනා මට එක හා සමාන පොඩි දරුවෝමයි, නොදරුවෝමයි. ඒ නිසා මම වැඩිහිටියන්ට තේ විදිහටම පිළිහිටවනවා. දමන බිමන කෙනෙකුට අදටත් මට හම්බෙලා කුමාර මහත්තයා නේද? ඔබතුමා නිසා තමයි මං අද රස්සාව කරන් ඉන්නේ, ඇවිදින්නේ, ජීවත් වෙලා ඉන්නේ කියලා වදින ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. මට නිහතමානි සතුටක් ලැබෙනවා. ඒත් එක්කම මෙහෙම කාලයක් ගත වෙනකොට මාව වර්ණනා කරපු පත්‍රවල, මාව වර්ණනා කරපු රූපවාහිනී ආයතනවල, ඒ මාධ්‍යවල මම මහා වැරින්දක් කරපු මිනිස්සෙක්, බොරුකාරයෙක්. මගේ අතින් යම් යම් මැරිලා තියෙනවා කියලා බොරු, සම්පූර්ණ බොරු අසත්‍යයන් ගොතලා පල කරන්න පටන් ගත්තා. පස්සේ අපි දැනගත්තා මේක යම් පිරිසකට ආර්ථික වශයෙන් අලාභහානි වෙන නිසා හිතට විරුද්ධවම මේ කටයුතු කරා කියලා දැනගන්න ලැබුණා. නමුත් මම ඒකක් දිහාවත් බැලුවේ නැහැ. මම ඒක ඔක්කොම බලන උපේක්ෂාවෙන් ඒක තමයි ලෝක ස්වභාවය. බුදුරජාණන් වහන්සේට පිළිදෙන්නේ නමුත් මට කනගාටු වෙන දේවල් තිබුණා. එයින් එකක් ඇතැම් පරතර නම පවා මගේ අතින් මගේ අකුරින් ලියපු පත්‍ර, මගේ ධාරී සුන්දරචි පත්‍රය තිබුණා.
මගේ අතින් පිටුව දෙකක් හරි හැඩෙච්ච පත්‍රයක් එදා තිබුණා. ඒ වේම තමයි මට බොස් කියලා ලියලා තිබුණේ. ඒ වගේම මගේ එකට බත් එක බෙදාගෙන දෙපැත්තේ ඉඳගෙන කාපු මිතුරු මූට ජනප්‍රිය වෙන්න දෙන්න හොඳ නැහැ කියලා කියලා තිබුණා. කියලා මඩ ලියලා අවංකවම දැනගෙන බොරු කියලා තිබුණා. එකම පත්‍රයේ දෙවිදියාක් ජීවිතය හැටි එහෙමයි. ඒ අතරෙම මගේ අම්මා නියැදෙනවා. එහෙමම දිනෝදහක් රෝගීන් සුව කරමින් පිළියන්දල සුවමෙහින් අතර වාරේ අම්මගේ මිනේ කටයුතු ඉවර කරන්න කලින්ම මට හිරගේ නියම වෙනවා. මම හිර කුටිය වැතිරිලා හිස් කොන්ක්‍රීට් වහල දිහා බලාගෙන උන්දාගේ හත් දවස සම්පූර්ණ වෙන දවසේ අම්මට පින් දුන්නා. ඒ මාව හැදුවට වැඩුවට කවල පොවල උස් මහත් කළාට විතරක් නෙවෙයි, මාව මේ යකුඩු කූරු අතරේ මාංචු දාලා කොටියලා ඉන්නව බලන්නේ නැතුව ඊට කලින් මේ ලෝකෙන් ගිහින්ද මුන්දට මේවා බලන්න දරාගන්න බැරි බව මම දැනගෙන හිටියා. කවදාවත් නොකරපු වැරදි වලට දොස් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි මගේ සමීපම උතුම් චරිතයක් වන යේසුස් වහන්සේ. උන්වහන්සේ ඉස්සෙල්ලාම සුව කරපු නැගිටවපු අංශභාග රෝගී කාන්තාව උන්වහන්සේ කුරුසි යන ගහලෙද්දී ඒ ඉස්සරහින් කෙල ගහමින් අපහාස කරන් ගියා කියලා තියෙනවා. දෙවියන්ගේ පුත්‍රයාණන් දැන් බිමට බහලා පෙන්නපන් කිව්වා. උන්වහන්සේට අපහාස කළ අය අතර සෑහෙන පිරිසක් උන්වහන්සේගින්ම සුවය ලැබුවයි කියලා අහලා තියෙනවා. මම ආපහුවෙලා තව ටිකක් ඈතට බැලුවා. ඈතට බලනකොට මට හම්බුණ අපූර්ව චරිතයක්. මට වැඩිය දේවල් එයාට අහන්න සිද්ධ වෙලා තිබුණා. මිනීමැරු, ස්ත්‍රී දූෂණ, මේ වගේ දරුණු චෝදනා එල්ල වෙලා තිබුණා ඒ පුද්ගලයාට. එතුමා ඒකටවත් උත්තර දීලා තිබුණේ නැහැ. උපේක්ෂාවෙන් ඒව දිහා බලලා තිබුණා. පසු ඒවයේ සත්‍ය හෙළුණා. එයා අපිට කියලා දුන්නේ ඒ විදිහට මෙන්න කියලායි. ඇත්තටම කියනවා නම් මම මේ පුද්ගලයාට එයා කියන එක බව වැරදියි. උන් වහන්සේ කියන එකයි හරි. ඒ අතිකාගෙත් අතිජාත මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සම්පූර්ණයම තමන්ගේ කාර්යභාරය අවසන් වෙලා ජීවිතය දිහා කවදහරි දවස කාපව හැරලා බලන්න ඇති. එතකොට මේ දේවල් සියල්ලමත් උන්වහන්සේට පේන්නේ නැති. උන්වහන්සේ උපේක්ෂාව හොඳින්ම පුරුදු කරන නිසා උන්වහන්සේ තදවල උපේක්ෂාවට පත් වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මහත් උත්සාහ කරනවා මේ උපේක්ෂාව ජය ගන්න. කවදහරි දවසක උන්වහන්සේ කරාම වගේ ලෝකයේ අසරණ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරලා උන්වහන්සේ දැස් පියාගත් වගේ මැස් පියා ගන්න. උන්වහන්සේ ජීවිත කාලය තුළ ඒ දුක් දෝමනස දරාගෙන උපේක්ෂාව විඳමින් අවසානයේ ජයගත්ත ඒ උත්තරීතර භූමියට ප්‍රවිෂ්ඨ වෙන්න මටත් කවදාහරි දවසක ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විතරක් නෙවෙයි මට බලාපොරොත්තු තියෙනවා මම එහෙම වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක ජීවිතේ හැමදාමත් ගෙවුණා වගේ මේ වගේ ගොම්මන් වෙලාගේ පාළුවෙන් පාළුවට ටිකින් ටික ටිකින් ටික සන්ධ්‍යා භාගයේ අවසානයට ළඟා වෙයි කියලා මට හිතෙනවා. තව ටික වෙලාවකින් පළාතම කළුවරෙන් වැහිලා යයි. ලිහිණිය කූඩු වලට ගිහින් ඇති. කිරලා නම් තාමත් නඩනවා. වහුලත් කළුවර මැදෙන් ඉගිල්ලේ. අපි හැමෝම ටිකෙන් ටික ලං වෙන්නේ, තුරුළු කරගන්න මේ ආදරණීය අඳුර නේද කියලා මට හිතෙනවා. ඒ තුලින් ජීවිතේ ජය ගන්නට ඕනේ උපේක්ෂාව, බුදුන් වහන්සේ කියා දුන් උපේක්ෂාව, ජේසුස් වහන්සේ කියලා දුන් උපේක්ෂාව,
එයා සියල්ලටම ඉහළින් අපේ මනසේ රැව් පිරියක් දෙනවා.